අයිබවන් සත්‍ය මුද්‍රාව උපජාතික රූපහණේ ප්‍රධාන ප්‍රවෘත්ති සමග මම නිෂාදී බණ්ඩාරනායක මම චමින්ද ගුණරත්න වලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ පකිස්තාන ජනරජ දින උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීම සඳහා ජනපති හෙට පකිස්තානයට අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා අතට එය පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂ බැති ඇමතිවරු අවධාරණය කරති. පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 5 දෙනෙකු මහනුවර කලහකාරී සිද්ධියට සම්බන්ධ බව හෙළි වී ඇතැයි අමාත්‍ය රාජිත කියා සිටී. බරපතල වංචා හා දූෂණ වලට සම්බන්ධ ඇතැම් පිරිස් අධිකරණ සංවිධාන සංශෝධන පනත් හේතුවෙන් නොසන්සුන් වී ඇති බව පූජ්‍ය දඹර අමිල හිමි පවසයි. මියන්මාර් ජනාධිපති අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා දුරෙන් ඉල්ලා අස්වේ. නිර්ජමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එෙහිදී පළව අදහස් කිහිපයක් දැන් ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ මගේ මිත්‍ර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මැතිතුමා අන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා අඩුකාරවරුන්ට අපහාස කරලා ඊයේ පාර්ලිමේන්තු ප්‍රකාශයක් කරා. රාමනායක තිබුණේ මේක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තාම දන්නේ. හොඳයි. ඒක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මම මතක් කරනවා ජේරාජ් ෆර්නැන්ඩෝ බුල්ලේ ඇමතිතුමා යම් අවස්ථාවකදී කරපු ප්‍රකාශයක් නිසා 50,000 කට දඩ ගැව්වා නිවැරදි කිරීමට යටත්ව පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ඒ නිදහස මේ විශේෂයෙන්ම ස්වාධීන වූ අධිකරණය මෙහෙම පහර දුන්නොත් මේ ඒ කෙරෙහි අපේ අවධානය යොමු කරවන්න ඕන. ජේරාජ් ෆර්නැන්ඩෝ බුල්ලේ ඇමතිතුමාට දඩ ගැව්වේ නැහැ. එතුමාට කිව්වේ පිළට ගෙවන්න කියලා. චැරිටි. එතුමා දඩ ගැව්වේ නැහැ. මම පාර්ලිමේන්තුවේ හිටියනේ. අනිත් එක මේ අය තමයි අග්‍රවිෂකර තුමිය එළෙව්වේ. හරි. ඔබ තුමා එළෙව්වේ. හරි. පියගෙන විරුද්ධව කතා කරුවා. මේ අය එළෙව්වේ. යම්කිසි විනිශ්චකාරයෙක් ගැන එහෙම චෝදනාවක් තියෙනව නම් නිවිදිමත් පරීක්ෂණයක් කරන්න පුළුවන්. මේ සභාව තියෙන්නේ තර්ජිත ඝාතනය කරන්න නෙමෙයි, ඒ වගේම තමයි කුලියාපිටියේ සිද්ධියක් අල්ලගෙන කඩගෙන තිබ්බා කියලා බොරු කියවා විනාස මහත්තයා. ඔබ රටේ මූලික අයිතිවාසිකම් නීතිය කඩ කරලා પાස්පෝර්ට් දෙකක් පාවිච්චි කළා. හොඳයි. પાස්පෝර්ට් දෙකක් පාවිච්චි කළා. මම කිසිම සුප්‍රීම කෝට් ජජ් කෙනෙක්ගේ, සුප්‍රීම කෝට් විනිසුරුවරයෙක්ගේ නම් සඳහන් කරේ නැහැ. මම කිසිම අවස්ථාවක ගරු අධිකරණයටවත්, ගරු නීතියටවත් අභියෝග කළේ නැහැ. ජීවත්ව ඉන්න කිසිම විනිසුරුවරයෙක්ගේ නම් සඳහන් කළේ නැහැ. තාමත් මා කියු හැම වචනේම වගකීම මම ගන්නවා. මම මේ කිසි දෙයක් ඉල්ලා අස්කරගන්නේ නැහැ. මම නැවතත් කියනවා, අද මේ හොරු එළියේ ඉන්නේ, අද මේ මිනිමරුව කුඩුකාරයෝ එළියේ ඉන්නේ දේශපාලඥයන්ගේ, ගාර්තුර මහා සංඝරත්නේ සියලු දෙනාම නෙමේ, පිරිත් නූල් බදින ඒ අයට පිණ්ඩපාතේ යන ස්වාමින් වහන්සලා, දේශපාලඥයෝ සහ ඒ අයට ඡන්ද දෙන ජනතාව සහ මේ සියලු දෙනාගේ වරදින් නිසා තමයි මේ වැරදිකාරයෝ අද එළියේ ඉන්නේ කියන මතය තමයි මගේ මුළු කතාවම මුඛ්‍යාර්ථය වුණේ. නැවත නැවතත් කියනවා, මේ අධිකරණ නීතියේ දුර්වලතා හින්දා තමයි, නීතිඥෝ හොරුන්ව බේරන හින්දා තමයි අද මේ හොරු එළිය ඉන්නේ. ඒකට අපි සියලු දෙනාම සම්බන්ධයි. යෝජනා කරලා තියෙනවා මේක නැවත විවාදයක් ගේන්න කියලා. ඒ විවාදයේදී හිටපු සරත් ආබ්‍රූල ගැන, සරත් නන්ද සිල්වලා ගැන, මොහන් පීරිස්ලා ගැන කියන්නම්. මා කිව්වේ හිටපු ජනාධිපති, අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පළවෙනි පුරවැසියා කිව්ව කතාව. එතුමා තමයි කිව්වේ ජනවාරි 10 වෙනිදා උදේ මොහන් පීරිස් කියන හිටපු විනිසුරුවරයා ඇවිල්ලා කිව්වා, මට නැවත අගවිනිසුරුකම දෙන්න, මං තමුන්නාසිර වුණා තීන්දුව දෙන්නම් කියලා. ඒකේම සරත් සිල්වලා මහත්තයා කිව්වා, මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර යවුවා මට සමා වෙන්න කියලා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතාට අද බාර දෙන්න ලැබුවා. ඒකාබද්ධ විපක්ෂයේ ඇතුළු මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා ඇති විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින්. එම අවස්ථාවට හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියද විශ්වාසභංග යෝජනාවට ඔහු අත්සන් තබා තිබුණේ නැහැ. අදාළ යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයාට සහ රජයට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කර තිබෙනවා. මෙතෙක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ 47 වෙනි විශ්වාසභංග යෝජනාව වන මෙය ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත්ව ඇති 22 වෙනි විශ්වාසභංග යෝජනාවද වනවා.
යෝජනාව කතානායකවරයාට භාර දීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. කතානායකතුමාගෙන් අපි ඉල්ලා සිටියා අග්‍රාමාත්‍යවරයෙක්ට ආණ්ඩුවකට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවක් අති ප්‍රමුඛතා යෝජනාවක් ලෙස සැලකීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඉහළටම ගෙනවිත් එය විවාද කොට සම්මත කිරීමට අපට අවස්ථාව ලබා දෙන්න කියලා. මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂා ඉටු කිරීමේ කාර්යය පාර්ලිමේන්තුව තුල සිද්ධ කිරීමක් හැටියට. මේ විශ්වාසභංගය ඉදිරි දින කිහිප ඇතුළත පාර්ලිමේන්තුවට ගන්නවා. අගමැතිතුමා කිව්වා ඉතාම කෙටි කාලයකින් මේක ගන්න කටයුතු කරන්න කියලා. අපිට පුළුවන් නව ජවයකින් මේ විශ්වාසභංගය පරාජය කරාට පස්සේ අලුත් ගමනක් යන්න. මේ විශ්වාස භංගයට යම් කිසි කෙනෙක් අස්සම් කරනවා නම් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ඔය පැහැදිලිවම කියලා දිනවා ඒගොල්ලෝ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන. විශ්වාස භංගයේදී අනිවාර්යයෙන්ම අපි පරාජ ගන්නවා. කොහොට්ටුවේ කට්ටියයි සමහර ආණ්ඩුවේ ඉන්න අනාතේලා ඉන්න දෙන්නේ තුන් දෙනෙක් ඒකට අස්සම් කළා ඇති. නමුත් අගමැතිතුමාව ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය පෙළහැදිලා ඉන්නවා. මේ විශ්වාස භංග යෝජනාව ගේන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පව හොද ගන්න ඊට සහයෝගය දෙනවා නම් ඒගොල්ලන්ගෙත් පව හොද ගන්න තමයි මේ විශ්වාස භංග යෝජනාවට සහයෝගය දෙන්නේ. පවුගේ කාලේ හොරකම් කරපුවා දූෂණය කරපුවා මිනි මරපුවා මේ නඩු දැන් තොගේ පිටින් ඇවිල්ලා තියෙනවා මේ වගේම බේරෙන්න තමයි මේ විශ්වාස භංග යෝජනාව අද ගේන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මේ විශ්වාස භංග යෝජනාවට උදව් කරන්නේ නැහැ. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ එච්චර මොලේ අබලංගයි ඉන්නවා කියලා. විශ්වාස භංගයට ඇතුළත් විය යුතුයි කියලාත් අපි හිතනවා. පැරණි හොරුන්ට දඬුවම් නොකිරීම සහ උන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන වගන්තියත් කෙසේ නමුත් මේ විශ්වාස භංගය ඉදිරිපත් කරන චෝදනාවලට අපි එකඟයි. ඒ අනුව අගමැතිවරයා සහ සමස්ත ආණ්ඩුවට මෙරෙහි මේ විශ්වාස භංගයට අපේ සහය හිමි වෙනවා. දැන් කිව්වනේ මෙච්චර ගානක් ඉන්නවා UNP ගෙන් 15ක් ඉන්නවා 20ක් ඉන්නවා අස්සම් කරලා දැන් පෙන්නන්න කියනවා අස්සම් කරපුවා. එහෙම නැහැනේ. දැන් කියනවා දැන් අස්සම් වල ප්‍රශ්නයක් නැහැ ඡන්දෙට දාලා බලමු. ඡන්දෙට දාලා බලමු අපි. බහුතරයක් ඉන්නවා මේ විශ්වාස භංගයට විරුද්ධව කටයුතු කරන්න. මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ විශ්වාස භංගයේ පස්සෙත් රටේ අගමැතිව තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මේ රජයට එරෙහිව අරන් අවිලා තියෙන දූෂිත තක්කඩි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් මෙහෙවන මේ විශ්වාස භංගය අපි දවන්ත ලෙස පරාජයට පත් කරනවා. එතෙන්දි එක්සත් ජාතික පක්ෂය බෙදිලා නැහැ. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂය දෙකට කඩලා ඒ හරහා අගමැතිවරයාව ඉලක්ක කරගෙන ඒ හරහා මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ බලය වටන්න හදනවා නම් අපි පළමුව ඒ පරාජයට පත් වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වූ 5 දිනකු මහනුවර ප්‍රදේශයේ නොසන්සුන්කාරී සිද්ධිවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඉන් එක් අයකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවත් ඔහු කියා සිටියා. මේ බව ප්‍රකාශ කරුණේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවේදී. ශ්‍රී ලංකාවේ පාතාලයේ දැන් මේනකොට අපව පාරක් හිස හොතනවා කියලා කියන කවුද මේ මදුෂ් කියන්නේ? පොලිසියත් විශේෂ කාර්ය බලකායත් ඒ සම්බන්ධව දැන් විශේෂ කාණ්ඩයම් මුදලා අපි දැන් මේවා සම්බන්ධව ක්‍රියාකරන එක අපි තව ශක්තිමත් කරලා තියෙනවා. මේක වෙන්නේ පාතාල කල්ලි ගහ ගැනීම. මේවා තිබ්බ ඉතිහාසෙත්. දැන් පිටරට ඉඳන් එහෙම මෙහෙවන්න පුළුවන්ද මේමතුමා? දැන් ওই වාර්තා වෙන විදිහට පිටරට ඉඳන් ඩුබායි වල ඉඳන් මෙහෙවනවයි කියලා කියන්නේ එහෙම කිරීමේ හැකියාවක් තියෙනවද? නෑ, ඒක බලන්න ඕනේ. එහෙම තමයි ආරංචිය තියෙන්නේ. නවීන තාක්ෂණය තියෙනවා, දුරකථන තියෙනවා. ඉරගෙදර ඉඳලත් ඒ දේවල් කරන රටක් මේ. රාජිත ඇමතුමා, ඔබතුමා කිව්වා ගිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය මණ්ඩල තියෙන දැනුදීමේදී දිගන සිද්ධිය සම්බන්ධයෙන් ටස් අදාළ අය හෙලිදරව් කරනවා කියලා. 2018 6 වෙනිදා රාත්‍රී මැණික්කින්න මුස්ලිම් පල්ලියට ගිනි තැබීමට අදාළව මැණික්කින්න පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒ අවස්ථාවේදීම ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ රාජසභා මන්ත්‍රීවරයෙකු වන ගාමිණී රාජපක්ෂව අත්අඩංගුවට ගත්තා. 5/3/2018 දින දිගන නගරයේ මුස්ලිම් පල්ලිසා වෙළඳසැලවලට ගින්නෙන්නා ගල්මුල් ආදයෙන් පහර ගැනීමට අදාළව විමර්ශනය කළා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරකන අරලිය හෝටලේ සමන්තව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනය කළා. පල්ලිකැලේ පොලිස් වසමේ නතරම් පොත ප්‍රදේශයේ වෙළඳසැලකට ගිනි සබා අලාභාන කිරීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය තරං කළ දීප්තිව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනය කළා. දිගන නගරයේ පූජනීය ස්ථානවලට සහ වෙළඳසැලවලට අලාභාන කිරීමට අදාළව පොලිසිය භාරයට ගෙන තිබෙන CCTV දර්ශන අනුව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රී හිමිවරුන් දෙනමක් වන නමදගල පන්සලේ රතන හාමුදුරුවෝ, ගොඩමුන්න පන්සලේ හාමුදුරුවෝ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනය කරනවා. මේ කට්ටායට අමතරව තවත් මන්ත්‍රීවරයෙක් ඉන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු පිළිබඳවත් විමර්ශනය දැන් කරගෙන යනවා. සනාථ වෙලා තිබෙනවා. ඔහු මේ පිළිබඳව පොලිස් ස්ථානවලට ගිහිල්ලා බලපෑම් කරපු හැටි ඒවා මේ ඔක්කොම ඉදිරියේදී ඔහු ගැනත් ක්‍රියාත්මක වෙනවා. මං කිව්ව විදිහට මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයා පිළිබඳවත් විමර්ශන කටයුතු කරගෙන යනවා. මහසොන්
බලකාය කියන කණ්ඩායමක් විමර්ශනය කරමින් එහි නායකයා අත්අඩංගුවට ගත්තා කියන පොතක් පළ වුණා. ඔහු මේ සම්බන්ධයෙන් ඔබතුමාට අත්අඩංගුවට කරන් තියෙන්නේ. මම දැක්ක ඔහුගේ බිරිඳ කියලා තියෙනවා දහම් පාසල් පොත් වගේක් අත්අඩංගුවට ගත්තයි කියලා. නමුත් අපි දහම් පාසල් අධ්‍යාපනයේ හදාරපොයි දහම් පාසල් වල ජාතීන් අතර වෛරය, අසමගිය, ක්‍රෝධය ඇතිවන ප්‍රකාශ නිකුත් කරපු අත්පත්‍රිකා එහෙම දහම් පාසල් පොත්පත්වල නැහැ. එවැනි ලේඛන දහස් ගණනාවක් තියෙනවා අත්අඩංගුවට අරගෙන. ඒවා අපි මේ නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනවා. ඒ වගේම පෙට්‍රල් බෝම්බ 7ක් හොයාගත්ත ඔහුගේ ප්‍රකාශයන්ව හංගලා තියෙද්දි ඔවුන්න දැන් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා මාර්තු 29 දක්වා. ඔව් දැන් ඔවුන්ගේ කණ්ඩායම මෙහෙවන රාජ්‍යාන්ත්‍රණයේ ප්‍රබලයෙකු ඉන්නවා කියලා අපට අනාවරණය වෙලා තියෙනවා. නෑ, ඒ රාජ්‍යාන්ත්‍රණයේ ප්‍රබලයෙක් නෑ. නමුත් ඔහුගේ කණ්ඩායම මෙහෙවන වෙන බලවේග තියෙනවා. ඒ බලවේග අපි ඉදිරියේදී එලි කරන්නම් විමර්ශනය අවසන් වෙන ප්‍රමාණයට. විශේෂයෙන්ම අපි දැක්කා මේ ඔය දිගන ගැටුම් වල පොලිසිය අසාර්ථකත්වය ගැන තමයි ගොඩක් දෙනා කතා කරේ. විශේෂයෙන්ම CCTV දර්ශන වල පවා තිබුණා ඇතම් ප්‍රහාර එල්ල වෙද්දී පොලිසිය විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකාය ඔවුන් බලාගෙන ඉඳපු දර්ශන තිබුණා. ඉතින් මොකක්ද මේ කියන්නේ? අමතක කරන්න එපා මේ අත්අඩංගුවට අරන් තියෙන සැකකරුවන් අතර ඉන්නවා. ඒ මොහොතේම ගරු අමාත්‍යතුමා සඳහන් කරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරේ ඔහුව අත්අඩංගුවට ගත්තේ මැණික්කින්න පල්ලිය ගිනිතියද්දී. ඒ වෙලාවෙම පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ. කොහොම නමුත් පොලිසියේ ඒ ප්‍රදේශයේ යම් යම් පොලිස් නිලධාරීන්ගේ දෝෂ තියෙනවාද කියලා බලන්න මේ වෙද්දී පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් කණ්ඩායමක් වෙනම යොමු කරලා තියෙනවා. මේ අත්අඩංගුවට පිරිස අතර මේ මුස්ලිම් එවැනි කණ්ඩායම් ඔබතුමාට මුස්ලිම් ජාතික නියෝජනයේ එහෙම කණ්ඩායම් මේ අත්අඩංගුවට ගන්න හැකි වුණාද? අපි අත්අඩංගුවට අරන් තියලා 314ක්. සිංහල සැකකරුවන් 264යි මුස්ලිම් 41යි වෙනත් 9යි. නුවර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් 205න් 50කට වැඩි ප්‍රමාණයක් පිටින් ආපුවා. ඒ නුවර දිස්ත්‍රික්කේ නෙවෙයි. ඒකෙන් පැහැදිලි වෙනවා මේක සංවිධානය වෙලා මේ කටයුතු කරපු විදිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට පාකිස්තානයේ බලා පිටත්ව යාමට නියමිතයි. ඒ එරට ජනරජ දින සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීම සඳහායි. පාකිස්තාන ජනාධිපති බම්රුන් හුසේන් මහතාගේ නිල ආරාධනය අනුව ජනාධිපතිතුමා ජනරජ දින සැමරුම් උළෙලට එක්වනු ඇති. මෑත යුගයේ ශ්‍රී ලාංකේය නායකයෙකුට මෙවන් ඇරයුමක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. පාකිස්තානයේ ජනරජයක් බවට පත් වූයේ 1956 මාර්තු 23 වෙනිදා. එදින සිට ජනරජ දිනේ වාර්ෂිකව උත්කර්ෂවත් අයුරින් සැමරෙනවා. දෙදින සංචාරය තුළදී ජනාධිපතිතුමා එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ෂහීද් කකාන් අබ්බාස් යන මහත්වරුන් සමග සාකච්ඡා පවත්වනු ඇති. ඒ දෙරට අතර ආර්ථික, වෙළඳ හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් 4කටද අත්සන් තැබීමට නියමිතයි. මේ අතර විද්‍යාදේවි බන්ධාරි මහත්මිය යළිත් නේපාල ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා. බන්ධාරි මහත්මිය යළිත් ජනාධිපති ධුරයට තෝරාපත් කර ගැනීම තුළින් එරට පාර්ලිමේන්තුව ඇය කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසයේ පිළිඹුම වන බවද ජනාධිපතිතුමාගේ විශේෂ සුබපැතුම් පණිවිඩයේ සඳහන්. බරපතල වංචා හා දූෂණවලට සම්බන්ධ ඇතැම් පිරිස් අධිකරණ සංවිධාන සංශෝධන පනත හේතුවෙන් නොසන්සුන් වී ඇති බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. එම පනත සාධාරණ සමාජයක් ගොඩනැගීමේ තවත් පියවරක් ලෙස සැලකිය හැකි බවයි දඹර හිමියන් පවසන්නේ. මේ අදහස් පළ කරුණේ පුරවැසි සංවිධානය එකමුතුව අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. නීතිපතිතුමා ඇතුළු නීතිඥ මණ්ඩලය 68 වතාවකට වඩා ප්‍රෙස් වෙමින් තමයි මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මේකේ අරමුණ මොකක්ද? අපරාධ වංචා දූෂණ වලට අදාළ නඩු විශේෂයෙන්ම ප්‍රමාද වෙලා තිබෙනවා. මේවා ඉක්මන් කිරීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි කියන එක. රිම යුක්තිසහගත ඉල්ලීමක් කියලා අපි හිතන්නේ. සමාජයේ ඕනම කෙනෙක් මේකට මං හිතනවා එකඟ වෙනවා කියලා. එතකොට යමෙකුට යහන්න පුළුවන් මේ කිසියම් පිරිසක් ඉලක්ක කරගෙනද මේක ගේන්නේ කියලා. එතකොට උත්තරේ තමයි ඔව්. කිසියම් පිරිසක් ඉලක්ක කරගන්නවා තමයි. කිසියම් පිරිස කවුද මේ අධිකරණවලට නඩු වලින් පැටලිලා ඉන්න හා ඒවට අදාළ මැදිහත් වෙලා ඉන්න අය? මාදුළුවාවේ සෝභිත හාමුදුරුව ඇතුළු අපි කවුරුත් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරපු සාධාරණ සමාජයක් ඕනෑ ශ්‍රී ලංකාවට කියලා කියපු එකේ තහවුරු කරන ශක්තිමත් කරන පියවරක් තමයි මේ තියන්නේ. මහින්ද රාජපක්ෂට අනාගතේ බලයට එන්න ඕන නම් පොට්ටු හරි මොකක් හරි දාගෙන චෝදනා එල්ල වෙච්චයි තියාගෙන ඕක කරන්න බෑනේ. ඒ නිසා ඉතාලි ඉක්මනින් ගිහිල්ලා ඉදිරිපත් කරන්න. කළා නිවැරදි වෙයි. වැරදි නම් කළා තියෙනවා නම් කෙලින්ම දන්නවා ඊළඟට දඬුවමක් හම්බ වෙනවා. පේනව නේද මහින්ද වුණත් වැරදි කළා නම් අන්න ඇතුලේ ගෝඨාභය වුණත් වැරදි කළා නම් අන්න ඇතුලේ එක මිගරු දෙනු වෙන්න පුළුවන්, තාජුදින් ඝාතනයට අදාළ වෙන්න පුළුවන් නේද, ලසන්ත ඝාතනය වෙන්න පුළුවන්, කිරගෙදර ඝාතනය වෙන්න පුළුවන්, තාත්තා අම්මා වෙනුවෙන් ස්ටැචු හැදුවා කියලා වෙන්න පුළුවන් ඕන එක. මේ මොනවා වුණත් පේනව නේද ඒව කළොත් එහෙම වෙන දේ. අන්න එතකොට නීතියට බය වෙනවා සමාජය. ඉතින් මේක රත්තරන් අවස්ථාවක් මේක පාවිච්චි කරන්න මහින්දට. ඒ නිසා එතුමාට මාධ්‍ය හරහා දෙන්න මැසේජ් එකක් යවන ඉක්මන කඩිනම් වෙලා යන ලැහැත් වෙන ඇඳුමක් ඇඳගෙන ඔන්න දැන් ෂෝක් අධිකරණ පද්ධතියක් එනවා. අධිකරණ කොමිසමෙන් තමයි ජජස්ලා පත් කරන්නේ. කාගවත් දේශපාලන ලග්න සම්බන්ධ වෙන්නේ නැහැ. ෂෝක් නැවුම් පළවෙනි නඩ
නඩුව විසඳ ගන්න ගිහිල්ලා කියලා. ඒකට බය වෙන්න එපා. මහින්ද රාජපක්ෂ කලබල වෙලාද? විමල් වීරවංශ වැඩිපුර මේකට එරිව කෑ ගහන්නේ කලබල වෙලාද? ධම්මම්පිල කලබල වෙලාද? කලබල වෙලා නම් අන්න පිටිපස්සේ තියෙන්න පුළුවන් මොනවා හරි දේවල් කියලා අපිට හිතන්න පුළුවන්. මේ රටේ මහා සංඝයා වහන්සේ වශයෙන් අපි ඉල්ලා සිටින්නේ අතිගරු ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ඒ වගේම රජේනුත් වහ වහ මේ උසාවි පිහිටවල ඒවට නීතිමය බලතල දීලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා මේ නඩු චෝදනා විවාහ කරලා පරිදිකරුවන් වෙන අයට දඬුවම් දෙන්න. සංකීර්ණ ආර්ථික හා මූල්‍ය අපරාධ පිළිබඳ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත යටතේ නව මහාධිකරණයේ ස්ථාපනය කිරීමට යෝජිතයි. දැනට පවතින නීති යටතේ එවැනි සංකීර්ණ නඩු විභාග කර තීන්දුවක් දීමට වසර 19ක් පමණ ගතවන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දී තිබුණේ. මෙම තත්ත්වය වළක්වා මනා කාර්යක්ෂමතාවකින් සංකීර්ණ අපරාධ නඩු විභාග කිරීම මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මගින් සිදු කෙරෙනු ඇති. ඒ සඳහා ප්‍රවීණ විනිසුරුවරුන් පත්කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිසම් මගින්. ඒ විධායකයේ කිසිදු මැදිහත්වීමකින් තොරවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරිය ශ්‍රී ලංකා පිළිබඳ විවාදය තව ස්වල්ප වේලාවකින් සමවන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරිය ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය තව ස්වල්ප වේලාවකින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. එෙහිදී අමාත්‍ය තිලක් මාරපන මහතාගේ මූලිකත්වයෙන් උත් ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ජිනීවාහි පැවැත්වෙන 37 මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන අතර මහලකම්වරයා සහ මහකොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි. අනතුරුව සමාජික රටවල්ද විවාදී චෙක්වනු ඇති. තිලක් මාරපණ ආචාර්ය සරත් අමුණුගම හා ෆයිස මුස්තාපායන අමාත්‍යවරුන් සහ මුල්පෙලේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත්. එහිදී තිලක් මාරපණ අමාත්‍යවරයා කරුණු දැක්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කර ඇති ඇමරිකාව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් රජයේගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සතුට පළ කරනවා. ඒ අතර නබෝදාසිදු ගැටුම් හා මූලික අයිතීන් කඩවීමේ සිද්ධීන් පිළිබඳව තම අවධානය යොමු ඇති බවයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ. කතරගම නගරයේ අද උදේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙක්. ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කළ බවට සැකකිරීම අතර වෙඩි තැබූ පුද්ගලයා ත්‍රිරෝද රථයකින් පලා ගොස් තිබෙනවා. තුවාල ලැබූ කොස්තාපල්වරයා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවනු ලැබුවා. මේ අතර අඟුණුකොළ පැලැස්ස මුරවැසිහේන ගෝඨාභය ගම ප්‍රදේශයේදී කොස්මල්ලි නොහොත් ශාන්ත කුමාර නැමැත්තා ඝාතනයට යොදාගත් T56 වර්ගයේ ගිනි අවිය ඊයේ සොයා ගැනුණා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුවට ගෙන සිටි නායකුගෙන් කොළඹ අපරාධ කොට්ටාසය හෙලිකරගත් තොරතුරු අනුවයි. එම සැකකරුගේ නිවසේ ආරක්ෂිතව වළදමා තිබියදී ගිනි අවි සමග ජීව උණ්ඩ සහිත මැගසිනේ සොයා ගැනුණා. කොස්මල්ලි නැමැත්තා පැහැරගෙන ගොස් පොල්ගසක බැද දමා පහරදී වෙඩි තැබීමට පෙර ලබාගෙන ඇති මෙම ඡායාරූපය ඝාතනය සැලසුම් කළ බව කියන මාකඳුරේ මදුෂ්වෙත යවා ඇති බවයි තහවුරු වී ඇත්තේ. කඹුරුපිටිය පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ ගැන තොරතුරු හෙළි වුණා. ඔවුන් දැනට විදේශගතව සැඟවී සිටින මාකඳුරේ මදුෂ්වෙත සංවිධානාත්මක අපරාධකරුගේ සහායකින් බවයි පැවසෙන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් රැඳී සිටි නිවසට යාබද නිවසක සිටින පොලිස් සැරයෙන්වරයෙකුට කිහිප වරක් විදේශ රටක සිට මරණීය තර්ජන සහිත දුරකථන ඇමතුම් ලැබී ඇති බවද වාර්තා වනවා. මේ හේතුවෙන් අදාළ සැරයෙන්වරයාගේ පවුලේ සාමාජිකයන් නිවසින් නිවත්ව ගොස් තිබෙනවා. කඹුරුපිටිය පොලිසිය හා මාතර කොට්ටාසේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුටද මාකඳුරේ මදුෂ් දුරකථනෙන් මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳ විමර්ශන දැන් ක්‍රියාත්මකයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා මන්ත්‍රීදුර බෙදී ගොස් ඇති ආකාරය නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින්. පෙත්සම්කරු කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීමේදී කෝට්ටේ මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ඡන්ද 22,000 වෙනුවෙන් එම පක්ෂයට මන්ත්‍රීදුර 18ක් හිමි වී ඇති බවයි. එහෙත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,000ක් ලබාගෙන තිබුණද එම පක්ෂ දෙක සඳහා ලැබී ඇති මන්ත්‍රීදුර ගණන 17ක් බවද ඔහු පෙන්වා දෙනවා. මන්ත්‍රීදුර බෙදී ඇති ආකාරයේ ගැටලු සහගත බව පෙන්වා දෙන පෙත්සම්කරු මන්ත්‍රී සංයුතිය බෙදී යාම ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම් විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
නීති විරෝධී ආකාරයට මුදල් උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි විභාග කෙරුණා. ඒ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ රුපියල් ලක්ෂ 400කට අධික වත්කම් හා මුදල් නීති විරෝධී ලෙස උපයාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. අධිකරණය හමුවේ අද සාක්ෂි ලබා දුන් මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙකු කියා සිටියේ 2004 වසරේ සිට 2005 දක්වා අබේගුණවර්ධන මහතාගේ නමින් රුපියල් ලක්ෂ 75ක් සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ස්ථාවර තැන්පතු දෙකක් පැවති බවයි. මීට අමතරව මේරි ඇන් අබේගුණවර්ධන නැමැත්තියගේ නමට වාහන දෙකක් සඳහා රුපියල් 22 ලක්ෂ 40,000ක් සහ රුපියල් 22 ලක්ෂ 15,000ක් බැගින් කල්බදු පහසුකම් ලබා දී තිබු බවද සාක්ෂිකරු කියා සිටියා. නඩුව අප්‍රේල් 2 දක්වා කල් තැබීමට අධිකරණයේ තීන්දු කළා. අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට ගොනු කර ඇති නඩුවේ වාචික දේශන මැයි 9 ඉදිරිපත් කරන ලෙස අභිහාචනාධිකරණයේ දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළා. අධිකරණයට අපහාසයක් කළේයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. මහනුවර නොසන්සුන්කාරී තත්වයට හේතු තෙල්දෙණිය ප්‍රදේශයේ රියදුරුකට පහර දුන් සිද්ධියේ සැකකරුවන් සිව් දෙනා අප්‍රේල් 4 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් අද තෙල්දිනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතර සාක්ෂිකරුවෙකු නොමැතිවීමෙන් හඳුනා ගැනීමේ පෙරටුව කල් දමනු ලැබුවා. මේ අතර මහනුවර සිද්ධියේදී හානියට පත් ව්‍යාපාර නැවත නගා සිටුවීම සඳහා සහනදායී පොලි අනුපාතයක් යටතේ ණය ලබා දීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරුණා. 2% සහනදායී පොලි අනුපාතයක් සහිත අත්වැල ණය යෝජනා ක්‍රමය යටතේ ණය සැපයීමට නියමිතයි. මාපලගම කහදුව මාර්ගයේ අඹගහවිල හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ අසල නවතා තිබූ බැක්කෝ යන්ත්‍රයක ගැටි ඊ රාත්‍රී සිදු වූ අනතුරකින් මවකහ දියණිය තුමිය ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. බැක්කෝ යන්ත්‍රයේ රීදුර අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉක්ුත් 10 දින සිට මිනිපේ ගොවිජන පදේ විවගාව සඳහා ජලය නිකුත් කිරීම අත්හිටුවීම හේතුවෙන් ගොවි පවුල් 4,000ක් පමණ පීඩාවට පත්ව ඇතැයි අප වාර්තාකරු පවසනවා. අස්වැන්න නිලා ගන්නා තෙක් තවත් වතුරුබුර දෙකක් ලබා දෙන ලෙසයි එම ගොවින් ඉල්ලා සිටින්නේ. පුනරුත්ථාපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බැවින් ජල සැපයුම නවතා තිබෙනවා. ජපාන රජයේ බිම්මට්ටමේ මානව ආරක්ෂණය උදෙසා වන ආධාර ව්‍යාපෘතිය මෙරටට ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළව ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සහ අදාළ සංවිධාන නියෝජිතයන් අතර ගිවිසුමකට අද ජපාන තානාපති කාර්යාලයේදී අත්සන් තිබුණා. අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ සහ මන්නරම දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තයේ නගා සිටුවීමේ ව්‍යාපෘතියක්ද මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිතයි. මාතර හා ඒ අවට ප්‍රදේශවලට බෙදා හැරීමට රැගෙන ආ මත්කුඩු මිලිග්‍රෑම් 800කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අදාළියම අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මාතර කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසෙයි. මෙම මත්කුඩු ඊසු කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන අලෙවි කරන බව හෙළි වී තිබෙනවා. මාතර නාදුකල ප්‍රදේශයේ පදිංචි සැකකරු හෙට මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. හලාවත ආරච්චි කට්ටුව වෛරන් කට්ටුව ප්‍රදේශයේ පවතින උග්‍ර ජල ගැටලුවට විසඳුමක් ඉල්ලා ගම්වාසීන් අද විරෝධතාවකට එරත වුණා. ඒ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී ලබා දෙන ජලයේ අධික ලෙස ලවණ සහිත බවයි ගම්වාසීන් පවසන්නේ. කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව ගුණනැගිලි කිහිපයක් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. හමුදා සමාජිකයන්ගේ පහසුකම් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ. පොලිස් විරු සමරු දිනය අදට යෙදී තිබෙනවා. සාමය සහ මහජන ආරක්ෂාව උදෙසා රාජකාරියේ නිරතව සිටියදී මේ දක්වා මියගොස් ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 3118ක්. 1796 ඇරඹුණු මෙරට පොලිස් සේවය විධිමත් සේවාවක් ලෙස ස්ථාපනය කෙරුණේ 1866 සැප්තැම්බර් 3 ඊට පෙර 1864 මාර්තු 21 උතුවන්කන්දේ සරදියල් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මම්මලේ මරික්කාර් එල්ල කළ වෙඩිපහරකින් සභාන් නැමැති පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණා. රාජකාරියේ නිරතව සිටියදී මියගිය පළමු පොලිස් නිලධාරියා ලෙස ඔහු ඉතිහාසයට එක් වූ අතර පොලිස් විරුදිනය සමරනු ලබන්නේ එදින සිටයි. රටදය වෙනුවෙන් විවිධ අවස්ථාවල දිවිපිදූ සියලු පොලිස් විරුවන් එම දිනේදී සිහිපත් කරනවා. ප්‍රධාන සමරුම් උත්සවයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැතුනේ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පිහිටි පොලිස් විරු ස්මාරකයේ අභියසදී.
විරුවන් වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක්ද පිරිනැමුණු අතර ඔවුන්ට පුෂ්පෝපහාර පුද කෙරුණා. පොලිස් විරුවන්ගේ පෞල්වල සමාජිකයන්ද මේ අවස්ථාවට එක් වුණා. ස්වකීය රාජකාරී ඉදිරිපත් යාමේදී සභාන් නිලධාරියාගේ සිට අද දක්වා පොලිස් නිලධාරීන් 3118 දෙනෙක් වීරවික්‍රමාන්විතව තම ජීවිත පරිත්‍යාග කළ බව ගෞරවාන්විතව සිහිපත් කරන අතර පොලිස් නිලධාරීන් 1529 දෙනෙක් ආබාධිතව ඇති අතර නිලධාරීන් 15 දෙනෙක් පූර්ණ අකර්මණ්‍ය තත්ත්වයකට පත් වෙන බවද මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. මෙසේ නීතිය ආධිපත්‍ය සුරක්ෂිත කර ජන ජීවිතයේ සාමකාමීත්වය ආරක්ෂා කිරීමට කැප වූ පොලිස් විරුවන් වෙනුවෙන් සාහෘදයේ පවුල් වෙනුවෙන් සුබ සාධක කාර්යයන් රසක් දියත් කර තිබෙනවා. මවනල්ලේ පිහිටි සභාන ස්මාරකයේ අභියසද පොලිස් විරු සැමරුම් උත්සවයක් පැවැත්වුණා. ඒ කෑගල්ල කොට්ටාස භාර පොලිස් අධිකාරී ආනන්ද සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් සහ මියගිය පොලිස් නිලධාරීන්ගේ ඥාතීන්ද ඊට එක් වුණා. බෙල් නගරු සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ මෘදුකාංගයක් හඳුන්වා දීමට ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය සමත් වී තිබෙනවා. එයා දෙලි දක්වනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී. බෙල් අක්ෂර සහිත ලේඛන මෙතෙක් කියවීමට හැකියුවේ බෙල් අක්ෂර අධ්‍යයනය කළ අයට පමණයි. එම නිසා දෘශ්‍යාබාධිත ජනතාවගේ ලිඛිත නිර්මාණ පරිශීලනය කිරීමට සෙසු පිරිසට හැකියාවක් ලැබුණේ නැහැ. නව මෘදුකාංගයේ මගින් බ්‍රේල් අකුරු සිංහල භාෂාවට පරිවර්තනය වන අතර එය මුද්‍රණය කර ගැනීමේ පහසුකම්ද පවතිනවා. මෙම මෘදුකාංගය රත්මලා ආනන්ද විද්‍යාලය වෙත අද ප්‍රදානය කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා අතින් දෘශ්‍යාබාධිත පාසල් ඇතුළු ආයතනවලට මේ ඉදිරියේදී හඳුන්වා දීම ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අපේක්ෂාවයි. මියන්මාර ජනාධිපති ටින් ක්‍යාඕ සියදුරෙන් හදිසියේ ඉල්ලා සිටි තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ ඉල්ලා අස්වීමට හේතු වූ බවයි. 71 හැවිරිදී ටින් ක්‍යාඕ 2016 දී බලයට පත් වූයේ අවුන් සාන් සුකීගේ ජාතික කොංග්‍රසයේ බලයට පත්වීමෙන් අනතුරුවයි. ව්‍යවස්ථාමය ගැටලුවක් හේතුවෙන් සුකීට ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ ලැබුණේ නැහැ. ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ක්‍යාඕ ජනාධිපති ධුරයට පත් කෙරුණා. සුකීගේ සමීපතම හිතවතෙකු ඔහු ඇය සිරාඩස්සියේ පසු කාලය තුළ හමුවීමට අවසර ලද කිහිප දෙනා අතරින් කෙනෙක්. ක්‍යාඕගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය වසර දෙක තුළ දැඩි ලෙස පහළ වැටුණු බවද මාධ්‍ය වාර්තාවල සඳහන්. මියන්මාර් ව්‍යවස්ථාවට අනුව ඉදිරි දින 7 තුළ නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කිරීමට නියමිතයි. ICC 2020 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමවල සංශෝධන රැසක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට එහි පෙරමුණ හිමිවීම විශේෂත්වයක්. 2020 තුන්නිරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමවල 6 වැනි ස්ථානය හිමි කර ගැනීමට තිසර පෙරේරා සමත්ව සිටිනවා. පසුගිය දානිමා වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔහුගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතීම ඊට හේතුවයි. 2023 ඉරියව් ශ්‍රේණිගත කිරීමවල පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්. මේ අතර නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණි කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්ද 2020 ශ්‍රේණිගත කිරීම 90 ඉදිරියට පැමිණ තිබෙනවා. 2018 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මලල ක්‍රීඩා උත්සවය පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ සඳහා අන්තර්බලගණ 6ක් එක්ව සිටියා. ක්‍රීඩාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා MKA පෙරේරා. දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස TT තන්තිරිමලගේ සම්මාන දිනා ගත්තා. ක්‍රීඩාවලියේ දක්ෂතම බලගණයේ ලෙස සම්මාන හිමි කරගත්තේ වලගම්බා කණ්ඩායමයි. වලල ඒ රත්නායක මධ්‍ය මහාවිද්‍යාලය සහ නුගවල මධ්‍ය මහාවිද්‍යාලය අතර පැවති කඳුරට විරු ගැටුම වාර්ෂික ක්‍රිකට් තරගයේ ජය පරාජයෙන් තොරව නිමා වුණා. එය මෙවර පැවැත්වුණේ 11 වැනි වරටයි. තරගයේ ප්‍රථමෙන් පන්දුවට පහර දුන් වලල ඒ රත්නායක මධ්‍ය මහාවිද්‍යාලය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 245ක් රැස් කළා. නුගවල මධ්‍ය මහාවිද්‍යාලයට රැස් කරගත හැකි වුණේ ලකුණු 167ක් පමණයි. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශ වීම අපට පත්වන.